දෙක ඇමයිනෝ පහ මෙතිල් හෙක්ස් තුන අයිනැල් යන IUPC නාමයට අනුරූප ව්‍යූහය වන්නේ. මේ නම බලපුවහමට පැහැදිලි ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු හයක් තියෙන්න ඕනේ හෙක්ස් කියලා තියෙන හින්දා. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු අංකනය කරගන්න ඕනේ. මේ පැත්තින අංකනය කරගන්න පුළුවන් එක දෙක තුන හතර පහ හය. අංකයේදීම තමන් කැමති පැත්තක ඉඳන් කරන්න පුළුවන්. තුන්වෙනි කාබන් පරමාණුවෙන් පටන් ගන්න ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. තුන අයින් කියන තියෙන හින්දා අපි අඳිනවා තුන්වෙනි කාබන් පරමාණුවෙන් පටන් ගන්න ත්‍රිත්ව බන්ධනයක්. එතකොට ඉදිරි කාබන් පරමාණු අතර තනි බන්ධන පැවතිය යුතුයි. දෙවෙනි කාබන් පරමාණුවේ ආදේශ කාණ්ඩයක් තියෙනවා ඇමයිනෝ. පස්වෙනි කාබන් පරමාණුවේ ආදේශ කාණ්ඩයක් තියෙනවා මෙතිල්. ඇල්ඩිහයිඩ් කාණ්ඩයේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇල් කියන ප්‍රත්‍යය තියෙන හින්දා පළවෙනි කාබන් පරමාණුවේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය පවතිනවා. මේ කාබන් පරමාණුව සහසංයුජ බන්ධන හතරක් හදලා තියෙන්නේ. මේ කාබන් පරමාණු දැන්ට සහසංයුජ බන්ධන තුනයි. එතකොට හයිඩ්‍රජන් පරමාණුව බැඳලා තියෙන්නේ මේ කාබන් පරමාණු සහසංයුජ බන්ධන හතරයි. මේ කාබන් පරමාණු සහසංයුජ බන්ධන හතරයි. මේ කාබන් පරමාණු සහසංයුජ බන්ධන තුනයි. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුව තියෙන්නේ තව මේ කාබන් පරමාණු සහසංයුජ බන්ධන එකයි. එහෙනම් තව හයිඩ්‍රජන් පරමාණු තුනක් තියෙන්න ඕනේ. මේ විදිහට තමයි මේ නමට අදාළ සංයෝගය අඳින්න පුළුවන්. ඒතර හතරෙනි පිළිතුරේදී දීලා තියෙන ව්‍යුහය මේ ව්‍යුහයත් එක්ක ගැලපෙන හින්දා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 4.